හරි දැන් අපි කියන්න හදන්නේ ඔබී වල මොටිවේෂන් ගැන මොටිවේෂන් නෙට්වර්ක් අපි දන්නවා අපි ඔබී වල කතා කරනවා ඉන්ඩිවිජුවල් ප්‍රොසෙසස් ගෲප් ප්‍රොසෙසස් සහ ඕගනයිසේෂනල් ප්‍රොසෙසස් ඉන්ඩිවිජුවල් ගෲප් සහ ඕගනයිසේෂනල් එතකොට මේක මේ මොටිවේෂන් කියන එක අපි ගත්තාම ඉන්ඩිවිජුවලයිසුත් තියෙන්න පුළුවන් ගෲප් වයිසුත් තියෙන්න පුළුවන් ඒ කියන්නේ ඉන්ඩිවිජුවලි පර්සන් මොටිවේෂන් උත් තියෙන්න පුළුවන් ගෲප් මොටිවේෂන් උත් තියෙන්න පුළුවන් මෙතනද අවධානයමු කරන්නේ ඉන්ඩිවිජල් මෝටිවේෂන් ගැන විතරයි ඉන්ඩිවිජල් ප්‍රෝසෙස් ගැන විතරයි හරිද අපි ඔන්ලි ඩිස්කස් කරන්න ඉන්ඩිවිජුවල් පුද්ගලයක තනි පුද්ගලයක මෝටිව් කරන විදි ගැන විතරයි හරිද ඊළඟට මෝටිවේෂන් ප්‍රෝසෙස් එකක් තියෙන අපි ෆස්ටියත් මේ ගෙනගෙන තියෙනවා එතන මේක මෝටිවේශන්ල බේසික් ප්‍රොසෙස් එක තමයි අපි කියනවා මුලින්ම නීඩ්ස් ඊටපස්සේ ඩ්‍රයිව් එක ඊටපස්සේ ගෝල් එක නීඩ් ඩ්‍රයිව් ඇන්ඩ් ගෝල් උදාහරණයක් අපි ගත්තොත් එහෙනම් මිනිස්සෙක්ට ඇති වෙන අවශ්‍යතාවයක් බඩගින්න කියන එක කෑම අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒ බඩගින්නක් දැනුණට පස්සේ මිනිස්සෙක් ඇක්ටිවේට් වෙන අපි කියන කිසියම් ඩ්‍රයිව් එකක් කිසියම් මොටිව් එකක් ඇක්ටිවේට් වෙනවා ඇක්ටිවේට් වෙනවා කියන්නේ එයා කෑම හොයාගෙන යනවා එයා කෑම හොයාගෙන කැන්ටින් එකට යනවා කෑම එකක් ගන්න කැන්ටින් එකට යනවා ඒ තමයි එයාගේ ඩ්‍රයිව් එක ඒ තමයි එයාගේ මොටිව් එක ඒක මත එයා ලබා ගන්නවා කිසියම් අපි කියන අවුට්කම් අපි කියන ගෝල් එකක් ඉන්සෙන්ටිව් එකක් ලැබෙනවා එයාට ආහාර හම්බුනහම ආහාර කියන ඉන්සෙන්ටිව් නැත්නම් ගෝල් එක හම්බුනාට පස්සේ ඇචීව් වුණාට පස්සේ ඒ ඩ්‍රයිව් එක මොකක්ද වෙන්නේ අඩු වෙලා යනවා අර ආපු මොටිව් එක අඩු වෙලා යනවා ඉතින් ඒක තමයි අතන බේසික් මොටිවේෂන් ප්‍රොසෙස් එක මේ නීඩ් එක කියන්නේ මේ කියන අවශ්‍යතාවය කියන එක අපි කියන ඩිසයර් එක කියන එක ෆිසියොලොජිකල් වෙන්න පුළුවන් සයිකොලොජිකල් වෙන්න පුළුවන් ඒක භෞතික වෙන්න පුළුවන් කියන්නේ භෞතිකව අපි භෞතික දෙයක් සපුරා ගැනීම අවශ්‍යතාවයක් වෙන්නත් පුළුවන් මානසික අවශ්‍යතාවයක් වෙන්නත් පුළුවන් අපි කියන්නේ ෆුඩ් වෙන්න පුළුවන් ඕට වෙන්න පුළුවන් එහෙම නැත්නම් මිනිස්සුන් එක ඉන්න එක කියන්නේ නීඩ් ෆෝ ෆ්‍රෙන්ඩ්ස් කියන එක රිලේෂන්ෂිප් එහෙම නීඩ් එකක් වෙන්නත් පුළුවන් ඒක. ඒතර ඒක සපුරගෙන මිනිස්සේ පිළඹීමක් ඇති වෙනවා. කෙනෙක්ට රිලේෂන්ෂිප් එකක් හදාගන්න ඕනේ කියලා එහෙම අවශ්‍යතාවයක් ඇති වුනහම එයා රිලේට් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගෙන යනවා. එයාත් එක්ක රිලේෂන්ෂිප් එකක් හදාගන්න පුළුවන් කෙනෙක් හොයාගෙන යනවා. ඒකට එයා එෆර්ට් එකක් ගන්නවා කෙනෙක් හොයාගන්න. ඒතර ඒකෙන් කෙනෙක් හම්බුනාට පස්සේ ඒක ඉන්සෙන්ටිව් එකක් වෙනවා. ගෝල් එකක් වෙනවා අර තිබ්බ අර නිකන් පිපාසය වගේ තිබ්බද සංසිඳෙනවා. ඒ වගේ එතන අපි කියන්නේ නීඩ් එකකින්. එහෙම නැත්නම් ඩිසයර් එකක්, වොන්ට් එකක්. ඒකක් හරහා තමයි පුද්ගලෙක් ඩ්‍රයිව් එකක් ඇති වෙන්නේ, මොටිව් වෙන්නේ. ඒක හරහා එයාගේ ඇති වෙනවා මොකක් හරි ඩිරෙක්ෂන් එකකට, මොකක් හරි ඉන්සෙන්ටිව් එකක් ළඟා කරගන්න මොකක් හරි ඩ්‍රයිව් එකක් ඇති වෙනවා. හරිද? ඒ වගේම ඒක හරහා ඇචීව් කරනවා ගෝල් එකක්, ඉන්සෙන්ටිව් එකක්. හරිද? අපි කියන anything that alleviates needs and reduces drive. يعني මොකක් හරි දෙයක් incentive එකක් කියන්නේ මොකක් හරි දෙයක් අර need එක සපුර ගන්න ලැබෙනවා. බඩගින්න සපුර ගන්න කෑම හම්බෙනවා. පිපාසය සංසිඳන වතුර හම්බෙනවා. ඒ වගේ යම්කිසි need එකක් සපුර ගන්න incentive එකක් goal එකක් හම්බ වෙනවා. ඒක හම්බුණාට පස්සේ need එක satisfy වෙනවා. අර තිබ්බ incentive අර තිබ්බ අපි කියන අපි කියව drive එක, motive එක අඩු වීමක් සිද්ධ වෙනවා. හරිද? ඊළඟට එතන බේසික් මොටිවේෂන් ප්‍රොසෙස් එක. ඒතර මොටිවේෂන් ප්‍රොසෙස් එක හරහා තමයි ඩිෆිනිෂන් එක ගොඩනගලා තියෙන්නේ. මේ ඩිෆිනිෂන් එක සහ ප්‍රොසෙස් එක ඒකාබද්ධව යන්නේ. මේ ලූතන්ස් කියන කෙනාගේ ඩිෆිනිෂන් එක තියෙන්නේ motivation is a process that starts with a physiological and psychological deficiency or need that activates a behavior or drive that is aimed at a goal or incentive. අර කියන්නේ ප්‍රොසෙස් එකම තමයි. කියන්නේ motivation කියන්නේ ප්‍රොසෙස් එකක්. එක පටන් ගන්න කිසියම් need එකකින් නැත්නම් desire එකකින් ඒක හරහා ඇක්ටිවේට් වෙන යම්කිසි ඩ්‍රයිව් එකක් යම්කිසි මොටිව් එකක් ඒක ඒම් වෙලා තියෙන ඉලක්ක වෙලා තියෙන මොකක් හරි ගෝල් එක ගෝල් එකක් මොකක් හරි ඉන්සෙන්ටිව් එකක් ඇචීව් කරන්න ඒ නිසා ඒ සම්පූර්ණ නිර්වචනය පදනම් වෙන්නේ අර කියන ප්‍රොසෙස් එක මත ඒ නිසා ප්‍රොසෙස් එක මත කියන නිර්වචනය කියන්න පුළුවන් ඉතින් ලූතන්ස්ගේ ඩෙෆිනිෂන් එක ඊළඟට මොටිවේෂන් තියරීස් අපි අර ලීඩර්ෂිප් වල තියරීස් කතා කරා වගේ මොටිවේෂන් වල තියරීස් තියෙනවා හරිද කියන්නේ මොටිවේට් වෙන්නේ කොහොමද කෙනෙක් මිනිස්සේ පැහැදිලි කරන්න තියරිස් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ තියරිස් ඔක්කොම අපිට දෙකට බෙදන්න පුළුවන්. කොටස් දෙකට බෙදන්න පුළුවන්. එකක් කන්ටෙන්ට් තියරිස්, අනිත් එක ප්‍රොසෙස් තියරිස්. කන්ටෙන්ට් තියරිස් and ප්‍රොසෙස් තියරිස්. අපි කන්ටෙන්ට් තියරිස් වල කතා කරන්නේ what motivates a person. පුද්ගලයෙක් motivate වෙන්නේ මොන වගේ කාරණා මතද? What factors motivates a person? මොන වගේ reasons නිසාද පුද්ගලයෙක් motivate වෙන්නේ? අපි motivation process එක කතා කරේ needs needs ඊට පස්සේ අපි කතා කරා ඩ්‍රයිව් එක ඊට පස්සේ අපි කතා කරා ගෝල් එක. මෙතන ඇඩ්‍රස් කරන්නේ needs වලට. needs නිසානේ මිනිස්සෙක් ඩ්‍රයිව් එකක් ඇක්ටිවේට් වෙන්නේ. යම්කිසි motive එකක් يعني මිනිස්සෙක් කැම හොයාගෙන යන්නේ යාට
ඒකට අභිප්‍රේරණයක් ඇතිවෙන්න මෝටිවේෂනයක් ඇතිවෙන්නේ මොකක්හර නීඩයක් නිසානේ. තර ඒවාගේ නීඩ්ස් කෙන මෙතන කතා කරන්නේ. එන මෝටිවේෂන් එක ඇතිවෙන්න බලපාන කරුණු හේතු කන්ටෙන් තියරි සැමකම් කතා කරන්න ඒවා නැත්තන අපි ගතොත්ම නීඩ්ස් කරතම කතා කරන්නේ. නමුත් ප්‍රොසෙස් තියරිස්වල ඉටඩ වෙනස්. ප්‍රොසෙස් තියරිස්වල හුදු එක දෙයක් ගැන විතරක් නෙමෙයි මොකද මෝටිවේෂන් ගැන අපි කතා කරන මෝටිවේෂන් කියන්නේ ප්‍රොසෙස් එකක්නේ. පියවර තුනක් තියෙනවා. මෝටිවේෂන් ගැන කතා කරන පියවර තුනම ගැන කතා කරන නැතුව නීඩ්ස් ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ඒ නිසා දෙවැනි එකේදී ප්‍රොසෙස් තියරිස් වලද මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක ගැනම how a person get motivated. අතන කතා කරන්නේ what factors motivates a person. මෙතන කතා කරන්නේ how a person get motivated. සබ් පුද්ගලෙක් මොටිවේට් වෙන්නේ කොහොමද? මොකක්ද ප්‍රොසෙස් එක? ක්‍රියාවලිය මොකද්ද? ඒක ගැන තමයි මෙතනදී කතා කරන්නේ ප්‍රොසෙස් තියරිස් වල. හරිද? එනිසා මේ දෙක අතර වෙනසක් තියෙනවා. අපි මුලින්ම එනවා කන්ටෙන්ට් තියරිස් වලට. පළවෙනි එක කන්ටෙන්ට් තියරිස්. මේ කන්ටෙන්ට් තියරිස් අපි ගත්තොත් පහක් දක්වලා තියෙනවා මෙතන ස්ලයිඩ් එකේ. එතකොට මේ අපි කතා කරන්නේ අපි කෝ වගේ what motivates a person. පළවෙනි එක අපි ෆස්ට් ඉයර් කාලේ ඉගෙන ගත්ත එක මාස්ලෝස් හයරාකී ඔෆ් නීඩ්ස් තියරි. මාස්ලෝගේ hierarchy of needs theory එක. කියන්නේ එයා කියන විදියට needs කියන එක තියෙන hierarchical විදියට. කියන්නේ ඒක අධ්‍යයර විදියට යන්නේ. කියන්නේ ඒක යන්නේ අනිවාර්යයෙන්ම step by step. මිනිස්සෙක් needs satisfy කරගන්නේ, මිනිස්සෙගේ needs satisfy කරගන්නේ motivation එක ඇති වෙන්නේ, drive එක ඇති වෙන්නේ hierarchical විදියට. කියන්නේ එයා කියන්නේ හැමතිස්සෙම ඕන මිනිස්සෙක් මේ ක්‍රියාවලියේ තමයි යන්නේ. මේකට පිටින් යන්නේ නැහැ කියන එක. එයා කියන විදියට මූලිකව එයා satisfy කරගන්නේ physiological. භෞතික අවශ්‍යතා. අපි කියන විදියට ෆුඩ් ආහාර ඊට පස්සේ අපි ගත්තොත් බ්‍රීතින් හුස්ම ගන්න එක වෝටර් ස්ලීප් ඒ වගේ අර මූලික දේවල් ඒ ටික සපෝ ඒ තමයි මිනිස්සෙක් මුලින්ම සපුරගන්නේ. එයා කියන විදියට ඒ ටික සපුරගන්න මිනිස්සෙක් මුලින්ම මොටිව් වෙනවා මොටිවේට් වෙනවා. කියන්නේ ඒවෙන් තමයි මුලිකව මිනිස්සෙක් මොටිවේට් කරන්න පුළුවන්. ඒ ටික සටිස්ෆයි කරගත්තාට පස්සේ වැඩේ ඉවරයි. කෙලින්ම යනවා දෙවැනි ලෙවල් එකට. දෙවැනි ලෙවල් එක සේෆ්ටි. සේෆ්ටි නීඩ්. සේෆ්ටි කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම සේෆ්ටි ඔෆ් බොඩි වෙන්න පුළුවන්, තමන්ගේ පුද්ගලිකව තමන්ගේ ආරක්ෂාව වෙන්න පුළුවන්. safety of employment රැකියාවේ ආරක්ෂිතභාවය වෙන්න පුළුවන්. safety of resources වෙන්න පුළුවන්. නැත්නම් safety of අපි කියන safety of the family, safety of the health, තමන්ගේ properties වල, තමන්ගේ පවුලේ, තමන්ගේ resources සම්පත් වල මේ දේවල් ආරක්ෂිතභාවය. ඒතර යා කියන්නේ අරයා අර ටික සම්පූර්ණ කරගත්තට පස්සේ තමයි මේක ගැන හිතන්නේ. يعني භෞතික මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්නකම් පුද්ගලෙක් හිතන්නේ නැහැ තමන්ගේ අර safety needs ගැන. ඒක තමයි මේ මාස්ලෝ කියන්නේ. يعني මිනිස්සේ කර්ක සම්පූර්ණ කරගත්තට පස්සේ දෙවෙනු එයා කල්පනා කරනවා තමන්ගේ ආරක්ෂාව ගැන, සේෆ්ටි ගැන. පවුල වෙන්න පුළුවන්, ඊට පස්සේ තමන්ගේ වෙන්න පුළුවන්, තමන්ගේ රැස්සාව වෙන්න පුළුවන. ඒක ගැන හිතන දෙවෙනු කියලා එයා කියන්නේ. දෙවෙනුවට මිනිස්සෙක් මොටිවේට් කරන්න පුළුවන් ඒකෙන්. තුන්වෙනි එක එයා කියනවා love and belonging needs. Love and belonging needs. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම friendship එක, family, sexual intimacy. ඒතර මේ අපි ගත්තොත් එහෙම friendship එක එනේ අනිත් අයත් එක්ක රිලේට් වෙන එක රිලේටඩ් නීස් අර්ථ වෙන විදිහට කිව්වොත් එහෙම අනිත් අයත් එක්ක ඒක ආබද්ධ වෙන එක ෆැමිලි එකක් විදිහට පවුලක් විදිහට ගත කරන එක රිලේෂන්ෂිප්ස් හදාගන්න එක ෆ්‍රෙන්ඩ්ෂිප්ස් හදාගන්න එක. ඒතර ඒක යා කියනවා තුන්වෙනි විදිහට කියන්නේ කෙනෙක් භෞතික නීඩ්ස් ටික මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගෙන සේෆ්ටි ඇති කරගත්තට පස්සේ එතනින් පස්සේ තමයි තුන්වෙනි එකට එන්නේ. ඊට කලින් එන්නේ නැහැ කියන එක යා කියන්නේ. හයරාකල් කියන්නේ ඒකනේ. හයරාකල් කියන්නේ පිළිවෙලට එන්නේ. මෙතන එන්නේ පිළිවෙලට. යා කියන්නේ එහෙම. හරිද? අපි ගත්තොත් එහෙම දැන් යා මූලිකව කියන මූලික අවශ්‍යතා සපුර ගන්න තමයි මිනිස්සෙක් අපි මුලින්ම මොටිවේට් කරන. ඒ කියන්නේ ඒවමත් තමයි මිනිස්සෙක් මුලින්ම මොටිවේට් කරන්න පුළුවන්. ඒව සපුරගත්ත කෙනෙක්ව මොටිවේට් කරන්න පුළුවන් මොනවද වදනම් කරගන්න? සේෆ්ටි නීඩ්ස් වදනම් කරගන්න. ඒව සපුරගත්ත පුද්ගලයෙක්ව මොටිවේට් කරන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ෂිප් නීඩ්ස් වදනම් කරගන්න. මේක බැලුවාට පස්සේ කෙලින්ම වට කෙලින්ම පළවෙනි දේ ලිමිටේෂන් එකක් පේනවා. මොකද මේකේ අදහස වෙන්නේ මිනිස්සෙක් මූලික අවශ්‍යතා ටික සේෆ්ටි සම්පූර්ණ කරගන්නකම් මිනිස්සෙට ෆ්‍රෙන්ඩ්ෂිප් ලව් වුණා තෝන්නේ නැහැ කියන එකද? එහෙමම නෙමෙයි ඉතින්. හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ නේද? ඕනතරම් දකිනවා මිනිස්සු රිලේෂන්ෂිප් සදා ගන්නවා මොනවත් තියෙන්නත් කලින්. ඒ නිසා එහෙමම කියන්න බෑ ඉතින්. හරි, ඊළඟ එක එයා කියන විදිහට මාස්ලෝ කියන විදිහට ඊළඟ ලෙවල් එක වෙන්නේ self esteem needs. අපි ගත්තොත් esteem needs කියලා කියන්නේ මේ වගේ දේවල්. අපි ගත්තොත් self esteem කියලා කියන්නේ confidence වෙන්න පුළුවන්, respect of others, අනිත් අයගේ respect එක ලබන එක, තමන්ට තියෙන confidence එක, achievements, ඒ වගේ දේවල්. කියන්නේ අර තමන්ගේ තියෙන අපි කියනවා يعني අපිව අනිත් අය රෙස්පෙක්ට් කරනවා කියන එක අනිත් අය අපිට රෙස්පෙක්ට් කරනවා කියන එක ලබන්න, ගෞරව කරනවා, ප්‍රශංසා කරනවා කියන එක ලබන්න. අපි ගත්තොත් එහෙම අපි මොහොකරලයක් achieve කරා කියලා හැඟෙනවා නම්, ජයග්‍රහණයක් ලැබුවා කියලා හැඟින එක, ඒ හැඟීමට අපි ගත්තොත් අපිට confidence එක, confident වෙන්න ඕන කියන එක. ඒ වගේ අවශ්‍යතා, ඒ වගේ needs.
මෙයා කියන විදිර බෞතික නීට සොක්කම සම්පූර්ණ කරගෙන මුලි අවස්ථාරි සම්පූර්ණ කරගෙන සේෆ්ටික සම්පූර්ණට පස ෆ්‍රෙන්ෂිප් ඔක්කම ඒව හදාගතර පස්ස ඊළඟට තමයි මනුසට හිතෙන්නේ මම අනිත්තගේ රිස්පෙක්ටක් ගන්න ඕනි අනිත්තයගෙන් ගෞරවල බලන චීවමන්ස් කරන්න ඕන ඒවගේ මට කන්ෆිඩස් තින්න ඒ අවස්ථාරය ඊළඟට කියම කිය අරතුනම සම්පූර්ණ කරගත්ත මනුස්සේ ඊළඟට මෝටිවේට් කැම්පල මොනවපදරන් කරගෙන ඔය කිය පෙස්ටීම ස්පේස් කරගෙන සන්තිමටයක් කියන සෙල් ක්චුවලයිසේෂන් ක්චුවලයිසේෂන් කියන අතර මර එතන අර ස්ටීමටත් එහා ගියදයක් ක්‍රියේටිවිට අලුත් දෙයක් හඳුනල දෙන එක අපි කියෙන අතර මර මේක මේජ යන්නේ මෙහෙම දේවල් අපිතම අර අන්තිම ගෝල් එක අල්ටිමේට් ගෝල් එක චීවකන්න ඕගනෑ තමන්ගේ පෞද්ධරක ජීවිත අල්ටිමේට් ගෝල් එක චීව කරන එක අපි කියෙනවා ක්‍රියේටිවිට ස්පොන්ටේනට ප්‍රොබ්ලම් සර්වි ඒ අපිගත් මොරලිට න තමගේ මොරල්ල ඇතරමගත මේවාගේ දෙයක් සේ ෆක්චුලයිසේෂන් කර අන්තිමට තම අපේක්ෂාකන මොවාගේ දෙයක් චීව කරනද බීද බෙස් සිංහ වෙන්න පුළුවන් බෙස් ක්‍රිකට බීද බෙස් ක්‍රිකට මොකක්හර ඒවගේ දෙයක් අරන්තිම පරමාර්ථයමක්ද සෙල් ක්චුවලයිසේෂන් කල ගැන අන්තිම තැනට ගිහිල්ලා බල සොතුට වෙන්න පුළුවන් අපස දිහා බලට තම මේ චීව කරා කියෙනෙක තර ඒවාගේ දෙයක් කියන්නේ මොකක්ද තමන්ගේ අවසාන අභිමතාර්ථය කියනෙක මේකෙන්නේ ක්‍රියේටිවිටි අරක් කිව්ව දේවල් ටික. එතන මේ වගේ දේවල්. එතන මේ මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මාස්ලෝගේ මේ තියරේක අවුලක් තියෙන්නේ. මේ හැම එකම හයරාකිකල් යන්නේ. ඒ කියන්නේ හැම තිස්සෙම යා කියන්නේ හැමෝම යන්නේ මේ ප්‍රොසෙස් එක කරා. ඕනම්මත් ඕනම් පුද්ගලෙක් නීඩ් සටිස්ෆයි කරගෙන මේ ප්‍රොසෙස් එක මේ හයරාකික කරා ගියලා. මේකෙන් පිට යන්නේ නැහැ. ඒ වගේම මේකෙන් බයි ද ස්ටෙප්. ඒ කියන්නේ මේකෙන් පස්සේ මේක, මේකෙන් පස්සේ මේක. එහෙම තමයි යාලා තියෙන්නේ. එහෙම නැතුව කොයිලාවක පිටපණින්න බෑ කියලා කියන්නේ. හරි ඊට පස්සේ මේ පසුකායින මේ මෝඩ් මේ කවුද මාස්ලෝ හයරාකි ඔෆ් නීඩ්ස් තියරේකට පසුකායින එක්ස්ටෙන්ෂන් එක يعني පසුකායින මේකම ටිකක් දික් කරලා වෙනත් තියරයක් හදලා තිනවා ඒ කියන්නේ ලොකුට විස්තරයක් කරේ නැහැ ඒකේ කියන අර තිබ්බ හයරාකිම අර තිබ්බ පිරමීඩෙම තව ටිකක් කොටස් වලට වෙන් කළා තිනවා ටිකක් දික් කළා තිනවා ඒතර ඒකේ අර ටිකම තියෙනවා තව වැඩිපුර එකතු කරපු ටිකකුත් තියෙනවා පළවෙනි කරකේ වගේම ෆිසියොලොජිකල් නීඩ්ස් භෞතික මූලික අවශ්‍යතා ටික තියෙනවා දෙවෙනි කරකේ වගේම සේෆ්ටි නීඩ්ස් ටික තියෙනවා තුන්වෙනි එක අරක වගේම ලව් ඇන් බිලෝගින් නීඩ්ස් තියෙනවා හතරවෙනි එක අරක වගේම සෙල්ෆ් එස්ටීම් නීඩ්ස් තියෙනවා හැබැයි ඊට පස්සේ සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් වලට කලින් අලුත් දෙකක් ඇඩ් කරලා තියෙනවා එකක් කොග්නිටිව් නීඩ්ස් කොග්නිටිව් කියලා කියන්නේ අපි කොග්නිටිව් කියලා කියන්නේ සාමාන්‍ය අර හිතන විදිය ගැන මානසික හිතන විදිය කොග්නිටිව් නීඩ්ස් කියන එක ඊපස් අපි ගත්තොත් එහෙනම් ඊළඟට තියෙනවා ඊස්තටික් නීඩ්ස් කියලා ඊළඟට සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් ඊට පස්සේ තමයි ට්‍රාන්සෙන්ඩන්ස් කියන එක එන්නේ මේක ලොකුවට විස්තරයක් කරේ නැහැ අතරම ලෙක්චර්ගේ ලොකුවට මේ ගැන එක්ස්ප්ලේන් කිරීමක් කරේ නැහැ. මේක අපි ගත්තොත් ෆිසියොලොජිකල්, සේෆ්ටි, ලව් ඇන් බිලෝංගින්, සෙල්ෆ් එස්ටීම්, කොග්නිටිව්, ඊස්තටික් අලුතෙන් එකතු වෙලා තියෙනවා සෙල්ෆ් ඇක්චුවලයිසේෂන් වලට කලින්. ඇක්චුවලයිසේෂන් පසු එකතු වෙලා තියෙනවා අපි කියනවා ට්‍රාන්සෙන්ඩන්ස් නීඩ්ස්. දැන් ඕක මේ හැඳින්වුවා ට්‍රාන්සෙන්ඩන්ස් නීඩ් කියන්නේ මේ වගේ දෙයක්. අතනම මේක ස්පෙෂල් රිලේට් වෙනවා කියලා කිව්වේ අර රිලිජියස් ගෝල්ස් වලට. يعني ආගමික අරමුණු වලට. දැන් බෞද්ධෙක් නම් අවසාන අරමුණ නිර්වාණය අත්පත් කර ගැනීම. වෙන වෙන ආගම්වල ඒ විදිහට. ඒ කියන්නේ මොකක් හරි අර අවසාන අරමුණ මොකක්ද කියන එක. එහෙනම් ආගමිකව يعني ප්‍රධාන වශයෙන් මේ ට්‍රාන්සෙන්ඩන්ස් කියන එක අර ඇක්චුවලයිසේෂන් වෙනස් වෙන එකයි. ඇක්චුවලයිසේෂන් අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අර ජෙනරලි සාමාන්‍ය ජීවිතයේ ප්‍රධාන අරමුණු අවසාන අරමුණ ගැන. මේ ට්‍රාන්සෙන්ඩන්ස් ගැන කතා කරන ගොඩක් වෙලාවට අර ආගමිකව තියෙන අන්තිම අරමුණ ගැන එහෙම තමයි කතා කරනවා කියලා කිව්වේ. එතකොට කොග්නිටිව් සහ ඊස්තරි ගැන ලොකුට දෙයක් කිව්වේ නැහැ අතරම. ඔය තියෙන්නේ මාස්ලෝගේ හයරාකි ඔෆ් නීඩ්ස් එක එක්ස්ටෙන්ෂන් එක. මූලික එක සහ එක්ස්ටෙන්ෂන් එක. හරිද? එතන මාස්ලෝ හයරාකි ඔෆ් නීඩ්ස් තියෙක තියෙන අපි කිව්වා ලිමිටේෂන්ස් මොනවද? එකක් තමයි සාමාන්‍යයෙන් හැමතිස්සෙම නීඩ්ස් මේ විදියට ෆ්ලෝ එකක යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක හයරාකිකක් විදියට ෆ්ලෝ එකක් විදියට හැමතිස්සෙම යනවද? එහෙම අපිට දකින්න පුළුවන් කමක් නැහැ. එක මිනිස්සෙක් එහෙම මේ මූලික අවශ්‍යතා ටික අපි කියන්නේ. ඊටික මුලින්ම සටිස්ෆයි කරන ඊළඟට සේෆ්ටි වලට එනවා. ඊටික සටිස්ෆයි කරලා ඊළඟට එනවා ස්ටි. එහෙම අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක මිනිස්සෙක්ගේ මිනිස්සෙට වෙනස් වෙන්න පුළුවන්. මේ ෆ්ලෝ එකක් යනවා කියලා අපිට කියන්න බෑ. අනිත් එක තමයි මෙයා කියන්නේ මෙහෙමයි මෙයා කියන්නේ දැන් මෙයා කියන විදිහට මිනිස්සෙක් ඔන්නේ ෆුල්ෆිල් කරනොත් නීඩ්ස් ටික එයා සටිස්ෆයි වෙනවා. එහෙම අපිට කියන්නත් බෑ. කියන්නේ කියන්නේ යා කියන්නේ මෙහෙමනේ යා කියන්නේ පළවෙනි ලෙවල් එක නීඩ්ස් ටික ළඟා කරගත්තම හරි. ඒක ඉවරයි. ඒක සටිස්ෆයි. දැන් දෙවෙනිකට යනවා. දෙවෙනික කරගත්තට පස්සේ සටිස්ෆයි. එහෙම වෙනවද හැමතිස්සෙම? එහෙම වෙන්නේ නැහැ හැමතිස්සෙම. මොකද හිතලා බලන්න. මිනිස්සෙගේ මූලික අවශ්‍යතා ටික සපුර ගන්න එකපාරක් නෙවෙයි. අපිට මූලික අවශ්‍යතාව තමයි ආහාර. ආහාර විදිහට මිනිස්සෙක් එකම දේ කනකොට මිනිස්සර මොකද වෙන්නේ? සටිස්ෆයි වෙනවද? එකම දෙයක් කරනවට එපා වෙනවා. ඉතින් එහෙම වුණාම ඒක සටිස්ෆයි කරන ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්. ඒක අමතක කළා. එහෙම බෑ. ඒක වෙනස් කරන්න. එනේ. ඒතර එකම දෙයක් ගන්න බෑ. වෙන දෙයක් ගන්න ඕනි සටිස්ෆයි වෙන්න. ඒතර ඒක නිසා එහෙම හැමතිස්සෙම අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එකම විදියට එකම දේ හරහා හැම නීඩ් එකම සටිස්ෆයි වෙනවා කියලා.
හරිද? සමහර නීඩ්ස් තියෙන පුළුවන් ඒවා අපි ෆුල්ෆිල් කරගෙන තියෙනවා. මොකක් හරි දෙයක් පාවිච්චි කරලා, මොකක් හරි ඉන්සෙන්ටිව් එකක් පාවිච්චි කරලා ඒ නීඩ් එක ෆුල්ෆිල් කරගෙන තියෙනවා. ඒක හරි. නමුත් ෆුල්ෆිල් වුණා කියලා ඒක සැටිස්ෆයි වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. අර පළවෙනි ආරම්භක මූලික අවශ්‍යතා ටික මොන හරි දේවල් පාවිච්චි කරලා, මොකක් හරි ගයක්, මොකක් හරි ඉන්න තැනක්, මොකක් හරි කෑම බීමක් පදනම් කරගෙන සම්පූර්ණ කරා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් එයා තෘප්තිමත් වෙලා ඊළඟ ලෙවල් එකට යනවා කියලා අපිට කියන්න බෑ. මනුස්සයෙක් අපි හිතමු මූලික අවශ්‍යතා සපුරගන්න ගියක් එයාට තියෙනවා. නමුත් ඒකේ ගැන එයා තෘප්තිමත් නැහැ. මූලික අවශ්‍යතාව يعني ඉන්න තැන කෙනෙක් සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් ඒකෙන් එයා සැටිස්ෆයිඩ් නැහැ. ඉතින් එහෙමනම් එයා ඊළඟට සේෆ්ටි නීඩ්ස් වලට යන කෙනෙක් මොකක්ද බලන්නේ? මීට වඩා හොඳ ගයක් හදාගන්න. ඉතින් ඒ නිසා එහෙම අපිට කියන්න බෑ. ඒකයි මේ කියන්නේ. හරිද? අපි ගත්තොත් එහෙම දැන් සමහර ලාවල් තියෙනවා මෙහෙම. සමහර ලාවල් දැන් මෙයා කියන විදිහට මේ මූලික අවශ්‍යතා මේ මූලික දේවල් ටික සපුරගෙන අන්තිමට තමයි අර අන්තිම ගෝල්ස් වලට යන්නේ. රිලිජියස් ගෝල්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන ගෝල්ස්. ඒවට යන්නේ අන්තිමට. ක්‍රියේටිවිටි, රෙස්පෙක්ට් එක ලබන්නේ ඒවට අන්තිමට. එහෙමද හැම තිස්සෙම? එහෙම නැහැනේ. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඔය මූලික දේවල් සටිස්ෆයි කර නොගත්තත්, රස්සාවක් නොකලත් සමහර මිනිස්සෙට ලොකු ගෝල් එකක් තියෙනවා වෙන්න පුළුවන්. හරිද? සමහර ලාවට සේෆ්ටි මොනවත් නැති වුණා. සේෆ්ටි නෙමෙයි, සැකියාව සුරක්ෂිතභාවයක් නැති වුණා. පවුල ගැන, රිසෝර්සස් ගැන සුරක්ෂිතභාවයක් නැති වුණා. ඒ මනුස්සයට ඊට වඩා යාගී ගෝල් එකක් තියෙන්න පුළුවන්. සමහර මනුස්සයෙක් සාමාන්‍ය තමයි ඉන්න තැනක්වත් නැහැ. තාම ප්‍රයිමරි නීඩ් එකක්වත් සැටිස්ෆයි වෙලා නැහැ. නමුත් එයාට අනිත් එක රෙස්පෙක්ට් එක ලබන්න අවස්ථාවක් නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඒ නිසා ප්‍රයිමරි නීඩ් සැටිස්ෆයි වුණේ නැහැ කියලා අපිට කියන්න බෑ. අර දෙවනෝට යන්නේවට යන්නේ නැහැ කියලා. ඒක ප්‍රශ්න තියෙනවා. ඊළඟට content theories වල දෙවැනි එක අපි කියනවා Herzberg's two factor theory එක. අපිට මේකත් අපි කතා කරලා තියෙන first year කාලේ. අපිට මෙතනදී යා කියනවා හැම need එකක්ම. දැන් අතනදී ගත්තොත් එහෙම කිව්වේ ඔක්කොම needs වලින් මිනිස්සෙක් වෙන satisfy වෙන එක කියලා. Maslow's hierarchy of needs වල හැම need එකක්ම commonly ගත්තේ. ඒ හැම එකක්ම fulfill කරාම මිනිස්සෙක් satisfy වෙනවා. නමුත් මෙතනදී Herzberg කියනවා නෑ, එහෙම වෙන්නේ නැහැ. ඔක්කොම needs වලින් මිනිස්සෙක් satisfy වෙන්නේ නැහැ. සමහර නීඩ්ස් තියෙනවා ඒවා මිනිස්සෙක් සම්පූර්ණ කරගත්ත කියලා මිනිස්සෙක් සැටිස්ෆයි වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඩිස්සැටිස්ෆැක්ෂන් එක අඩු වෙනවා. සමහර නීඩ්ස් තියෙනවා ඒවා සැටිස්ෆයි කරගත්ත. එනවා ෆුල්ෆිල් කරගත්ත මිනිස්සෙක් සැටිස්ෆයි වෙනවා. එන මෙහෙම දෙයක්. දැන් හිතන්න ලෙක්චරර් කෙනෙක් ලෙක්චර් එක කරන්න එනකොට එතන වයිට් බෝඩ් එකක් සහ මාක පෙන් එකක් තිබ්බා කියලා ඒ මිනිස්සෙක් මේ ලෙක්චර් සැටිස්ෆයි වෙලා, ඒ කියන්නේ එයා තෘප්තිමත් වෙලා කලින් වඩා හොඳට ලෙක්චර් කරනවා. එහෙම එකක් නැහැ. ඒක සාමාන්‍ය තිබිය යුතු දෙයක්. ඒක නොතිබුණොත් මොකද වෙන්නේ හැබැයි? ඒක නොතිබුණොත් ඩිස්සැටිස්ෆයි වෙනවා. ලෙක්චර් කරන්න යනකොට වයිට් බෝඩ් එකක් නැහැ, මාක පෙන් එකක් නැත්තම් ටෙක්නිකල් එකට කොහෙට හරි කතා කරලා ගෙන ගන්නවා. ඉතින් ඒක නොතිබුණොත් ඩිස්සැටිස්ෆයිඩ් වෙනවා. ඒක හරි. නමුත් තිබ්බ කියලා සැටිස්ෆයි වෙනවා නම් තුයෙන්. එහෙම වෙන්නේ නැහැ. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි ගත්තොත් ඉතල බලන්න දැන් ඔයා යනවා රීඩින් හෝල් එකට. රීඩින් හෝල් එක යනවා ලැප්ටොප් එක අරගෙන මොකක් හරි දෙයක් කරන්න. එතකොට එතනදී ඒක කරන්ට් එක තියෙනවා කියන එක. දැන් කරන්ට් එක තියෙනවා කියන එක මත ඔයා අමුතුවෙන් සැටිස්ෆයි වෙලා කලින්ට වඩා ඉක්මනට වැඩේ කරලා අමුතු සැටිස්ෆැක්ෂන් රිපෝට් එක හදලා එහෙම ඔක් කරගන්නවද? එහෙම වෙන්නේ නැහැනේ. හැබැයි කරන්ට් එක තිබ්බේ නැත්තම් මොකක් කරේම ඩිස්සැටිස්ෆයිඩ් වෙනවා. ඒ නිසා කරන්ට් එක තියෙනවා කියන එකව සැටිස්ෆයි කරන්න ඒ නී කියන්නේ වාගේ ඒක ෆුල්ෆිල් වුණා කියලා කරන්ට් එක තිබ්බයි කියලා අමුතු සැටිස්ෆැක්ෂන් එක වෙනත් වෙන්දර වඩා උද්‍යෝගයෙන් ව ඇසයින්මන්ට් එක කරනවද? එහෙමයක් වෙන්නේ නැහැ. නමුත් නොතිබ්බොත් ඩිස්සැටිස්ෆයි. නොතිබ්බොත් බයිනවා. ඒ වගේ. ඒ නිසා මෙයා කියන විදිහට හැම ෆැක්ටර් එකකින්ම මිනිස්සෙක් මොටිවේට් වෙන්නේ නැහැ. සැටිස්ෆයිඩ් වෙන්නේ නැහැ. සමහර ෆැක්ටර්ස් තියෙනවා සම්පූර්ණ කරලා සැටිස්ෆයිඩ් වෙන්නේ නැහැ. නමුත් ඩිස්සැටිස්ෆයිඩ් නොවී තියෙනවා. ඩිස්සැටිස්ෆැක්ෂන් එක අඩු වෙනවා. සමහර ෆැක්ටර්ස් තියෙනවා ඒවා තියෙන නිසා මිනිස්සෙක් මොටිවේට් වෙනවා. හරිද? අපි ගත්තොත් එහෙම රිපෝට් එකක් හදන්නේ නැවට හම්බෙනවා කලින් හදපු රිපෝට් එකක්. කලින් කෙනෙක් හදපු එකක්. ඒක නිසා වා මොටිවේට් වෙනවා, සැටිස්ෆයි වෙනවා. මේකම අයින් කරලා වෙනස් කරලා හදන්න පුළුවන්. ඒ වගේ. ඉතින් මේ කියන්නේ ඒ වගේ දෙයක්. සැටිස්ෆැක්ෂන්, සැටිස්ෆැක්ටරි ෆැක්ටර්. ඒත් මෙයා කියන විදිහට අපි ගත්තොත් මෙයා නම් ඇනලයිසිස් එක කරලා තියෙන ඉන්ජිනියර්ස්ලා, කවුන්ටන්ට්ස්ලා එහෙම පදනම් කරගෙන. ඒත් මෙයා ඇනලයිසිස් එක කරාම මෙයා අඳුනගෙන තියෙනවා මෙන්න මේ වගේ ෆැක්ටර්ස්. වර්කින් කන්ඩිෂන් එක, කියන්නේ වැඩ කරනකොට ඒ තියෙන පරිසරය. අපි ගත්තොත් එහෙම co-workers එක්ක අනිත් අයත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක, ඊළඟට අපි ගත්තොත් එහෙම ඕගනයිසේෂන් එකේ පොලිසීස්, ඕගනයිසේෂන් එකේ රූල්ස් කියන දේවල්, ඊට පස්සේ සුපර්වයිසරි ක්වොලිටි එක, බේසික් වේජ් එක, කියන්නේ මූලික වැටුප සහ සැලරි එක. ඒතර ඒ දේවල් එයා හඳුනගෙන තියෙනවා. මේවා මිනිස්සේ සැටිස්ෆයි කරන්න හේතු වෙන්නේ නැහැ, තෘප්තිමත් කරන්න හේතු වෙන්නේ නැහැ. නමුත් අතෘප්තිය නැති කරන්න හේතු වෙනවා. කියන්නේ මේවා නොතිබ්බොත් මිනිස්සේ
අතෘප්ති මත් වෙනවා, ඩිස්සටිස්ෆයිඩ් වෙනවා. නමුත් මේවා තිබ්බයි කියලා සැටිස්ෆයි වීමකුත් නැහැ. හරිද? ඇත්තටම මේක නිකන් මේ වගේ දෙයක්. අපි ගත්තොත් හිතන්න මිනිස්සෙක් ඉන්නේ අන්ත දෙකක. එක පැත්තක් තියෙන ඩිස්සටිස්ෆැක්ෂන් සම්පූර්ණ කම්ප්ලීට් ඩිස්සටිස්ෆයි. අනිත් පැත්ත කම්ප්ලීට් සැටිස්ෆයි. මේ ෆැක්ටර්ස් වලින් මේ ෆැක්ටර්ස් අපි ඕගනයිසේෂන් කියන්නේ පොලිසිස් හරියට ඇති කළා, මෙයාට වැටුපක් දීලා, රූල්ස් හදලා, ඒ වගේම අපි ගත්තොත් හොඳ වර්කින් කන්ඩිෂන්ස් හදලා, කෝවර්ක් රිලේෂන්ෂිප්ස් හදලා, සුපර්වයිසර් ක්වොලිටි, එහෙම වුණාම වෙන්නේ මිනිස්සේ අර සැටිස්ෆයිඩ් කියන එක්ස්ට්‍රීම් එකට නෝ නෙවෙයි, ඩිස්සැටිස්ෆැක්ෂන් එකේ ඉඳන් කොහෙටද එන්නේ? නියුට්‍රල් ලෙවල් එකට නෝ, මැද ලෙවල් එකට එනවා. ඍණ පැත්තේ ඉඳන් බිඳුවට එනවා. ඒ මොකද යක්? ඒ බිඳුව යන ධන පැත්තට යන මොකද කරන්න ඕනේ? සැටිස්ෆයිඩ් කරන්න මොනවද කරන්න ඕනේ? වා දෙන්න ඕනේ. අපි කියන අර ෆැක්ටර්ස් වලට කියන හයිජීන් ෆැක්ටර්ස්. මේවට කියන සැටිස්ෆයර්ස් කියලා, සැටිස්ෆැක්ටරි ෆැක්ටර්ස් කියලා අපි කියනවා. මේ වගේ දේවල්. achievement, recognition, achievement එකක් කරන එක, මොකක්ද දෙයක් ළඟා කරගන්න එක, recognition එක පිළිගැනීම, responsibility වගකීමක් දෙන එක, work itself තමන් තනියෙන් වැඩ කරන්න දෙන එක, advancement කරන එක, personal growth එක තමන්ගේ පෞද්ගලික සංවර්ධනය. මේ වගේ දේවල්. ඒවා අපි කියනවා satisfactory factors. ඒ කියන්නේ මිනිස්සෙක්ව recognize කරනකොට, යාට පිළිගැනීමක් දෙනකොට, යාව accept කරනකොට, එයා කියන අදහස අපේ ගරු කරනකොට, එයාට තනියෙන් වැඩ කරන්න chance එකක් දෙනකොට, එයාට responsibility දෙනකොට, එයාගේ සංවර්ධනය ගැන, පෞද්ගලික වර්ධනය, ප්‍රමෝෂන්, ඇඩ්වාන්ස්මන්ට් ගැන අපි හිතනකොට, එයා motivate වෙනවා, එයා satisfy වෙනවා, බින්දුවේ ඉඳන් ධන පැත්තට ගේනවා කියලා අපි කියනවා. ඒක ඒක තමයි මෙයා කියන්නේ. නිසා මෙයා කියන විදිහට satisfactory factors වෙනස්, dissatisfactory factors වෙනස්. හැම need එකකින්ම මිනිස්සු satisfy වෙන්නේ නැහැ කියලා මෙයා කියන්නේ. හැබැයි මෙහෙමයි. මෙහෙම දෙකුත් තියෙනවා. දැන් මෙයාගේ factor, මෙයාගේ theory එකේ පොඩි පොඩි limitations තියෙනවා. එහෙම ඔක්කොම needs අරගෙන කොටස් දෙකකට මෙහෙම බෙදීම හරි අමාරුයි. මොනවද needs වලින් hygiene factors, මොනවද satisfiers කියලා එහෙම වෙන් කිරීම හරි අසීරුයි. ඒ පළවෙනි දේ. හරිද? දෙවැනි එක තමයි මෙයා මේ research කරලා තියෙන කාව පාවිච්චි කළාද? engineers ලා, accountants ලා, ඒ වගේ අර executive position වල ඉන්න අය පාවිච්චි කළා. ඉතින් මේක ඒ නිසා එයාට හැම පුද්ගලයෙක්ටම commonly apply කරන්න පුළුවන්ද? දැන් මෙයා කියන විදිහට මිනිස්සෙක්ට salary එකක් දෙන එක, මිනිස්සෙට co-workers ලා තියෙන relationship එක, ඒ වගේ දේවල් වලින් මිනිස්සු satisfy වෙන්නේ නැහැ කියලා මෙයා කියන. නමුත් ඒක apply වෙන්න පුළුවන් accountants ලාට, engineers ලාට. නමුත් සමහර පහළ මට්ටමේ workers ලාට, පහළ මට්ටමේ කට්ටියට ඒ කට්ටියට apply වෙන සමහර කෙනෙක්, දැන් accountant කෙනෙක්, engineer කෙනෙක්ට salary එක වගේ දෙයක් ඒක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒක නොලැබුණත් තමයි මිනිස්සු ලබුණත් වෙන. නමුත් ලැබුණයි කියලා මිනිස්සු අමුතුවෙන් satisfy වෙන්නේ නැහැ. එයා satisfy වෙන්නේ එයාව promote කරොත් වෙන්න පුළුවන්. එයා career development එක ගැන හිතුවත් වෙන්න පුළුවන්. නමුත් පහළ level එක work කෙනෙක්ට career development වඩන්න එයාට ඕනේ කොහොම හරි salary එක ගන්න. ඒ නිසා ඒක එයාගේ satisfy එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හැමෝටම commonly apply කරන්න බෑ. එහෙම අවුලක් තියෙනවා. ඉතින් අපි කතා කරේ මාස්ලෝගේ hierarchy of needs. අනිත් එක අපි කිව්වා 2 factor. හර්ස්බර්ග්ගේ 2 factor theory එක. අපි නා ඕල්ඩර්ෆර්ගේ ERG theory. ඕල්ඩර්ෆර්ගේ ERG theory තුන්වෙනි එක. ඉතින් මේ ඕල්ඩර්ෆර්ගේ ERG theory එකේ නමින්ම ERG theory. ඉතින් මේ theory එකේ අකුරු තුනක් ERG කියලා තුනක් තියෙනවා.